දහවෙනි කොටසදී අපිට කරන්න තියෙන ළමයි ටිකක් අලුත් වැඩක්. ඒ තමයි අපේ කම්පියුටරේට ප්‍රින්ටරයක් ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියන එක තමයි මේ 10වෙනි ප්‍රශ්නේ තුල කතා කරලා තියෙන්නේ. බලමු අපි පොඩ්ඩක් ප්‍රශ්නේ කියවලා මොකක්ද ඇත්තටම අපිට කරන්න තියෙන්නේ කියලා බලන්න හොඳින් අවධානය යොමු කරන්න. අපිට කරන්න තියෙන දේ තමයි add HP LaserJet 4100 series PC L6 printer to your computer. අපේ කම්පියුටරේට මෙන්න මේ HP කියන සමාගමේ තියෙන LaserJet 4100 කියන printer එක ඉන්ස්ටෝල් කරන්න කියලා කියනවා. ඇත්තටම මේක ඉන්ස්ටෝල් කරනකොට අපිට driver CD එකක් ආධාරයෙන් ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී කියන්නේ මේක Windows කියන operating system එක තුල හරියට ඉන්ස්ටෝල් කරන්න කියලා. එහෙනම් අපි මේක කරන්නේ කොහොමද කියලා ඉතා ඉක්මනින් බලමු. මම ඉස්සල්ලාම කරන දේ තමයි start control panel කියන එක ක්ලික් කරලා මගේ Windows 7 control panel එක තුලට ගමන් කරනවා. මේ control panel එක ඇත්තටම අපි ගත්තොත් category view එක ගැන කතා කරොත් මේක අපිට category 8ක් දක්නට ලැබෙනවා. මම මේවා ගැන පළවෙනි module එක තුල කතා කරලා තියෙනවා ළමයි. මේ වැඩේ කරගන්න මම පාවිච්චි කරන category තමයි ළමයි hardware and sound කියන category එක. මේ hardware and sound කියන category එකට ගියාට පස්සේ උඩින්ම අපිට පෙන්නනවා devices and printers කියන option එක. මේ option එක යටතේ අපිට දක්නට ලැබෙනවා add a device, add a printer, mouse, device manager. ඇත්තටම අපිට මෙතන add a printer කියන option එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් devices and printers කියන එක ඇතුළට ගියාට පස්සේ මෙතනත් අපිට පෙන්වනවා ඇඩ් printer කියන ඔප්ෂන් එක. මේ දෙකෙන්ම වෙන්නේ එකම දේ. ඒක ඕක ගත්තත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මම ඇඩ් printer කියන ඔප්ෂන් එක උඩ ක්ලික් එකක් ලබා දෙනවා. මේ ලබා දුන්නාට පස්සේ මෙයා ඉස්සලම අහනවා what type of printer do you want to install? ඔයාලට මොන වර්ගයේ printer එකද install කරන්න ඕනේ. අපිට අවස්ථා දෙකක් දීලා තියෙනවා මේගොල්ලෝ. පළවෙනි එක තමයි local printer කියන එක. දෙවෙනි එක තමයි add a network wireless or bluetooth printer කියන එක. මම මෙතනින් තෝරගන්නේ local printer කියන එක ළමයි. නැත්තම් අපි දැන් සාමාන්‍යයෙන් මේක network කරපු printer එකක් නෙමෙයි. නිකන් local printer එකක් විදිහට තමයි මම computer එක install කරන්න හදන්නේ. ඊළඟට choose a printer port. මේක printer එකේ port එක කොහෙද කියලා select කරන්න කියලා කියනවා. අපි ඇත්ත වශයෙන්ම මේ printer එකේ install කරන්නේ නිකන් සාමාන්‍යයෙන් මේ විභාග ප්‍රශ්නයක් නිසා මේක අපිට LPT1 printer port කියලා දෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අපි ඇත්තටම මේක කරනවා නම් මෙතනදී අපි හරියටම port එක select කරන්න ඕනේ. නමුත් මේක අපි කරන්නේ ඇත්තරම නෙමෙයි. මේ විභාග ප්‍රශ්නේ කියලා තියෙන දේ කරන්න නිසා අපිට මෙතන port එක කෝක තේරුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට ඔයාලට එනවා install the printer driver. ඔයාලගේ හරියට printer එක install කරන්න කියලා එනවා. මේ printer එක install කරනකොට ළමයි අපිට අවස්ථා දෙකක් දීලා තියෙනවා. මේ පැති දෙකක් දීලා තියෙනවා. එකක් තමයි manufacturer. ඒ කියන්නේ නිෂ්පාදිතයා කවුද? ඊළඟට ඒ නිෂ්පාදිතයාගේ printers මොනවද? උදාහරණයක් විදිහට අපි Epson company එක ගත්තොත් ඒගොල්ලන්ගේ තියෙන printers ලා ඉස්තුව තමයි මේ තියෙන්නේ. හරි. දැන් අපිට ඕනේ HP printer යන්න නිසා මම මෙතනින් select කරනවා HP කියන manufacturer. මොකද එයාගේ යටතේ තමයි මේ printer එක තියෙන්නේ. මේකේ අපි චුට්ටක් පහලට කතා කරගෙන ගියොත් පොඩක් බලාගෙන ගියොත් ඔය කියන LaserJet printer අපිට ගන්න පුළුවන් ළමයි. අපි ටිකක් බලාගෙන යන්න ඕනේ alphabetical order එකට අනුව. මෙන්න අපිට හම්බ වෙනවා HP LaserJet 4100 series PC L6 කියන printer එක ඔන්න අපිට හම්බ වෙනවා. මේක හම්බ වුණාට පස්සේ මම මේක select කරලා next and option එක ලබා දෙනවා. බලන්න printer එකේ නමක් එයා type කරලා තියෙනවා. මෙන්න මේ විදිහට මට අවශ්‍ය නම් මම මෙන්න මේ series PC L6 කියන එක මකලා දාන්නත් පුළුවන්. නමුත් ඒක මම delete කරන්නේ නැහැ. ඒ විදිහම තියෙනවා. ඊළඟ next and ලබා දෙනවා. මෙන්න බලන්න printer එකේ අපේ operating system එකට දැන් හරියට install වෙන්න පටන් ගන්නවා. හොඳයි. ඉන්ස්ටෝල් වුණාට පස්සේ මේගොල්ලෝ අහනවා මේ printer-ෙන් network එකක් කරා share කරන්න ඕනේද කියලා. ඇත්තටම මේ වැඩේ කරන්න කියලා අපේ විභාග ප්‍රශ්නේ දීලා නැති නිසා මම do not share this printer කියලා දෙනවා. හැබැයි ඔබට share කරගන්න අවශ්‍ය නම් network එක හරහා මේක බෙදා ගන්න ඕන නම් ඔබට share name එකක් දීලා ඒ අදාළ locations එහෙම නැත්නම් පොඩි comment එකක් ලබා දෙන්නත් පුළුවන්. නමුත් මම කරන දේ තමයි do not share this printer කියන option එක ලබා දීලා next කරනවා. ඊළඟට මේගොල්ලෝ අපිට කියලා තියෙනවා you have successfully added HP LaserJet 4100 series PC L6 printer. ඒ කියන්නේ අපේ වැඩේ හරි printer එක හරියට install ලා අපිට අවශ්‍ය නම් test page එකක් print කරගන්නත් පුළුවන්. නමුත් ඇත්තටම මෙහෙම printer එකක් අපි මෙලදීගෙනවත් නැහැ. මේක විභාග ප්‍රශ්න සඳහා කරන්නේ set as the default printer. අපේ සාමාන්‍ය printer එක විදිහට මේක set කරන්න කියලා කියනවා. එහෙම කරන්න ඕනෙත් නැහැ. අපි ඒ tick mark ඉවත් කරලා දාලා finish කරලා දාමු. හොඳයි. මේ තියෙන ළමයි ඔය විදිහට අපි install කරගත්ත printer එක
HP LaserJet 4100 series PC L6 කියන printer එක ඔන්න විදිහට තමයි අපි install කරගන්නේ. මේක අපිට default printer එක රන් ඕන right click කරලා අපිට පුළුවන් set as default printer කියන option එක දාන්න. හැබැයි ඇත්තරමයි computer printer එකක් තියෙනවා ඒ තමයි HP LaserJet Professional P1102 කියන printer එක. ඒක අර ඔයාලා කවුරුත් දැකලා තියෙන LaserJet printer එක. ඉතින් ඒක තමයි මගේ default printer එක වෙන්නේ. ඉතින් මට මේ විදිහට මේ printer එක ගන්න පුළුවන්. කාට හරි මේ printer එක තමන්ගේ computer අවශ්‍ය නැත්තම් मेक राइट क्लिक कर दाला रिमूव डिवाइस के ऑप्शन लबा दी तमंगी पारीगा मे प्रिंटर इवत कल दुलवा फाइव स्टे इवत कल दुलवा उन्न क्रम तमाइ अभी मे दहावे प्रश्न सद निवेर दिव पीली तुरु सपेन क्रम वेदे ऐना ओका मतगति आगा मेकदी अभी गोडक बलाट मे ऑपरेटिंग सिस्टम मेकट प्रिंटर या वगैदे हर एट इंस्टॉल कर गई मे धनमती मेकिन चेक बला नेशनल कंपीटेंसी स्टैंडर्ड NCS जाति निपुणता सम्मति मेवनी दिवागन मम पाठम करना को मेवनी दिवागन दाने करना विभाग प्रश्न मेके अतुत कल तीन उन्नो हेतु मत